දේශපාලනයට අදත් මං කැමති නෑ. ඇත්තටම කැමති නෑ. කැමති මේක අර තොරම්බුකාරයෝ ඉන්නේ අර ගමේ යන්නේ අර මණිබඩුකාරයෝ. මණිබඩුකාරයෝ වගේ අපිට පාර්ලිමේන්තුවට පත් වුණාම ඒ පාලකයෝ අපිට ඒ වගේ මල්ලක් කරට දෙනවා. පාරක් කිල්ලුවම් පාට ප්‍රතිපාදන, ප්‍රජාසාලක ප්‍රජාසාල ප්‍රතිපාදන, දරුවගේ අධ්‍යාපනය කිල්ලුව අධ්‍යාපන අවශ්‍ය ප්‍රතිපාදන, ඉල්ල බෙහෙර දෙන්න පුළුවන් නම් මම ඒකට කැමතියි අතන. එහෙම දෙන්න බැරි නිසා මම මේක ඇත්තටම කැමති නෑ. මම මතුකමට අවුමේ වැසිකිලි වැලට බව ඒකත් ඉස්සම. මම ඒකට කම්කරු බැස්ුවේ නෑ. ඇයි කම්කරු කියන්නේ තැන් තැන් වල තුවාල දෙන අහිංසක මිනිස්සු. විස විද්‍යාව කියත මිනිස්සු අපරාධ බලාගෙන ඉන්නේ නැහැ. මම බැස්ස ඒකට. මම සුද්ධ කරා මම. මම එකපාර කාලෝ පොන්සේක මහත්තයා කතාවක් කරා පුංචි කාලේ. කාලෝ පොන්සේකගේ. එතුම කිව්වා මම මන්ද පොන්සේට බෙහෙතක් කිව්වා කියලා. මන්ද පොන්සේට. අවසානයේ එතුම කිව්වා මම මන්ද පොන්සේට වහගත්ත බෙහෙත තමයි සමාජවාදී සමාජය. හැමෝටම සමගය, හැමෝටම සම අධ්‍යාපනය, සම ප්‍රවාහන පාසුව, මේක තමයි හරි ක්‍රමේ. හැබැයි මේක දුන්නොත් එහෙම අර බංකොලොත් දේශපාලනඥයගේ අවසාන නැවතන ජාතිවාදය කියනවා. මේ ඔක්කොම කර දුන්නොත් එහෙම මේ දේශපාලන යැපෙනෙවුන්ට, මේ දේශපාලන ජීවත් වෙනෙවුන්ට, මේ දේශපාලනයේ තමන්ගේ බලය හදාවඩා ගන්නෙවුන්ට පැවැත්මක් නැහැ. ඒක නිසා එතෙන්ට යන්න දෙන්නේ. හැමදාම අපි දැන් අමම දකිනවා මම දේශපාලනේ මරගම 2002 මට ගොඩාක් උදව් කර මෙහෙට දෙවිඩ මිනිස්සු මම පාවිසවර යවන්න. හැබැයි මම 2002 දේශපාලන අද මම දැන් අවුරුදු පහක දැන් 17 කරන දේශපාලන ජීවිතේ අදත් මම මේ පත්‍රිකාව අරන් ඒ මිනිස්සුල ගෙදරට ගියා. මිනිස්සු තාමත් දෙන 8:12 කාමරේ. තාම 8:12 කාමරේ යන්න එන පාරක් නැහැ. ඒ නිසා ඉඩම කියලා අයිතියක් නැහැ. ඒවල මේ රටේ පුරවැසියෝ නෙමෙයි. හැබැයි පුරවැසිකම දුන්නා නම් ඉඩමක අයිතිය දුන්නා නම් යන්න පාර හදාදුනා. අපි කාටද මිනිස්සු කාටද අදාරන්නේ? පාලකයෝ. කතා කරගෙන එක ඉඳලා මේක හැමෝම බලන්නේ එක්ක තැන මේ මිනිස්සු හිර කරලා තියන්නේ. අද දහම් පාසල් අධ්‍යාපනය මෙලට තැනක් නැහැ අතන. මම දවස් 400ක් හිර ගෙදර හිටියා මේ රටේ පැමිණිලි කාර්ය වෙනවා. දවස් 400ක්. පැමිණිලි කාර්ය දිර ගත වෙනවා. ආණ්ඩුව කවුද කියලා කියන්න හොඳ නැහැ මෙතන කරන්නේ නැහැ. එක දේශපාලන සිද්ධියකදී මම පැමිණිලි කාර්ය. අවසානයේ පැමිණිලි කාර්ය සිරගත කළා විත්තිකාරයව සමාජගත කරා. අර තියෙන ආයුධයි බෝම්බයි රජයේ වාහන ඔක්කොම අතේ ගියා. මම දවස් 400ක් හිර ගෙදර ඉඳලා මම දැක්ක හිර ගෙදර ඉන්න තරුණ කොල්ලෝ විදිහේ දුක. කොල්ලෝ දුක දුක විදිහේ දුක. ඒගොල්ලෝ මේ තත්තර පත්‍ර දීන අය. මම එළියට ආපු දවසේ ඉඳලා මගේ සහෝදරයා මම පුළුවන් තරම් දහම් පාසලට උදව් කරා. දහම් පාසල හැදුවා. මොකද මිනිස්සු දහම් අධ්‍යාපනය තමයි මිනිස්සු ගුණවත්කම ඉන්නේ. ගුණවත්කම තැති මේ පිළිජිට නැහැ මිනිස්සේ බිහි වෙන්නේ. වර මයියංගනේ තියෙනවා සොරබර වැව. තියෙනනේ එස. ඒක හැදුවේ කවුද? ඒක හැදුවේ බුලත කියලා යෝධයෙක්. රජතුමා නියෝග දුන්නේ හදන්න කියලා. එතකොට යන්නේ නැ ගමන් ඒක තමන් කැමැත්තෙන් ඒ දෙක දැකලා ලොකු මහා ඉංජිනේරු නැතුව ඈ මොනද මොනද නිදාන්නේ නැතුව ඒක හැදුවේ දෙව. හදලා අවසානයේ වැවගව තමයි අය පොඩි ටෙන්ඩ් එකක් ගහගෙන අවසානයේ අවසාන කාලේ ජීවිතේ භාවනා කරලා නැති වෙලා ගියේ. මං හිතන්නේ විදිහේ එමයි. හැබැයි අද කාලේ ඒ වගේ වැවක් හදන්න ප්‍රතිපාදන ආවන මොකද වෙන්නේ? අර අර වැව හදලා අවසානයේ මැරුණේ පුංචි හුන්ඩුවක් වගේ පුංචි බඩුවක. අදපද කාල ප්‍රතිපාදනවන හබ්දපිවක ගේ වැවක් එනවා වැව හොණ්ඩුවක් එනවා නැද්ද? ඒකට තමයි මේ රටේ පාලකයා උදව් කරන්නේ. මම අපේ අයියා මගේ අයියා නැතුණා වැඩිමල් සහෝදර සභාපතිවරයා මම මලගෙදර ඉන්නේ කුමාර වෙල්ගම් මහත්තයා මලගෙදරට මේ සත්‍ය කතාව මේ වෙල්ගම් මහත්තයා මලගෙදරට ආවා ඇවිල්ලා එතකොට එතුම ඔය අරමුදියත් එක්ක ඔය පක්ෂ නායක ගැටුමත් එක්ක හිටියේ එතුම මහයියන් කෑ ගහලා ගුවා මතක වෙළ සංගමේ කට්ටිය ඔක්කොම කල්යාණී පියන්තලා අපේ පල්ලිගොඩ මුදාලේ ඔක්කොම ගියාวะ. එලකෝ මොනවද මම බල මේ අවුරුදු ගානක් කල්පාර හම්බ කරන්නේ. යකෝ එක ව්‍යාපාරයක් ගාම අපි කෝටි ගානක් වගේ මොනවද කරන්නේ කියලා. ඉතින් මම කොහොමද හම්බ කරන්නේ කියලා. එක ව්‍යාපාරයක් ගාම 100%ක් කොමිෂන් එක හම්බ වෙනවලු 100%ක්. 100%ෙන් 103ක් ජනාධිපති බාටලු. මේ වෙළ මහත්තයා ප්‍රසිද්ධ කෑ ගහලා ගියා. 102ක් අදාළ ඇමතිවරයාට 102ක් නිලධාරීන්ට. එකක්. ඉතින් මේ 103ක් ජනාධිපති කමිෂන් අරගෙන 102ක් ඇමතුමා කමිෂන් අරගෙන 102ක් ඉහළ නිලධාරී කමිෂන් අරගෙන මේ රට කොහොමද නියම සංවර්ධනය කරන්නේ? මේ රටේ හොරකම බොරුව වංචාව නැති කරන්නේ කොහේද? බෑ. මම ගම් වතුර වෙලාවේ මහපාරට බැස්සා. මහපාරට බැහැලා කිසි කෙනෙක් ඉන්නේ නැති වෙලාවේ. නාවික හමුදාව ආවට බෝට්ටුට කියන්නේ නැහැ කොහොක්වත්. බෝට්ටු බාන්න ඉහළින් අහන්න ඕනේ. බෝට්ටු හරවන්න අහන්න ඕනේ. බෝට්ටුවේ මිනිහෙක් ගඟ ගන්න හෙඩ් ක්වාටර්ස්වල කෝල් කරලා අහන්න ඕනේ. ඒතකොට අර මිනිහා මැරිලා ඉවරයි. අවසානයේ බෝට්ටුවෙන් බැහැලා පීනලා ගියා මම. වියංගල් ගිලම පස්කන්ද කරවැළු පස්කන්ද ඉදිරිය ගියලා එනකොට මම හර අර යඩ වෙච්ච ගෙදර ඉන්න
දරුව හතර දෙනෙකු හාරලා ගත්ත මිනි උල්ලා ගත්තේ උට ගත උට කන් දෙනකොට ඒ මම ඒ වෙලාවේ මම මං හිතන්නේ මට හිත තිබුණේ සල්ලි තිබුණේ හැබැයි මම පැවිදිච්ච ආණ්ඩුවටත් බැරි මහා විශාල සහනාධාර ප්‍රමාණයක් මුළු බුලස්සිංහ ප්‍රදේශයෙන් බෙදුවා හැබැයි මම එච්චර කැපකිරීම කරපු වෙලාවේ කවුරුත් අපේ පක්ෂේ මාව කවුරුත් අගය කරේ නැහැ ඒක තමයි ජේසමාලු ගුහකම කියන්නේ කිසි කෙනෙක් කතා කරේ නැහැ ඒක වචනයක් කතා කරන්නේ නැහැ අපේ මිනිහෙක් අපේ පක්ෂේ මිනිහෙක් මෙන්න මේ වගේ කේවයක් කැපකිරීමක් කරනවා කියලා කවුරුත් කතා කරේ නැහැ හැබැයි ඒ වෙලාවේ අවංකවම මිනිස්සෙක් විදිහට පාර්ලිමේන්තුවේ විනාඩි 20 ගණක් මේ පේමනත්න මන්ත්‍රීතුමා තමයි මම ගැන කියලා තිබ්බේ එතකොට මම කියලා තිබ්බා එයාගේ පුතා දවසක මේ රටේ මිනිස්සේ කවුද මේ රටේ මිනිස්සේ මනුස්සකම තියෙන මිනිස්සේ කියන්නේ කවුද කියලා වුත් පේමරත් කියලා දුන්න හන්සාඩ් එකේ මම මගේ පුතාව එක්කන් කියලා තෙවරප්පරම් මන් දුවා වෙනවා මෙන්න රටේ මිනිස්සේ කියලා මොනසෙ ඒ බැඳීම ඒක තමයි අපේ කම අපේ රටේ සබහා ධර්මයේ අපිට 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 පහිර දෙකක් දුන්නා එකක් දුන්නා සුනාමි වෙලාවේ සුනාමි වෙලාවේ කිව්වා මේ රටේ අපිට බලට මායින් නෑ කියලා පහිර දුන්නා මො සුනාමි ඇවිල්ලා මම දැක්කා වැල්ලපඩ තියෙන තාප්ප කුඩු පට්ටංගල ඔක්කොම දාලා ගියා මෙරට මායින් නෑ කියලා දුන්න පයිඩිය සීමා මායින් අරමම බොලාගෙන මේකේ හැබැයි මිනිස්සු ඒ පිළිගත්තේ නෑ දැන් මේ කොරෝනා ඇවිල්ලා තොයිඩිය දුන්න මිනිස්සුන්ට සියලු දේවල් ඇතරපල්ල ගියා සියලු දේවල් ඇතරපල්ල ගේ පයිඩිය දුන්නේ හැබැයි ඇතෑරි නෑ මිනිස්සු ඇතෑරි නෑ ඒකනොත් හම්බ කරන් ගියා හැමතැනම සිංහල මිනිහට මුස්ලිම් මුස්ලිම් මිනිහා ගන්න මුස්ලිම් මිනිහා සිංහල මිනිහා හැමතැනම ජාතිවාදී දැන් මේක අයින් වෙන්න ඕනේ මේක අයින් වෙන නම් අපි සියලු දෙනාම අපේ අයිනිකාට අපි දෙමළ මිනිහා කියලා මිනිහා අයින් කළා දාන තාම මේ මිනිහා 8යි 12 කාමරේ මුස්ලිම් මිනිහා වැඩියෙන් බෝ කරගෙන උඩ බයි බයි අයි බෝ වෙන්නේ නැද්ද මේ පුංචි කාමරේ අම්මයි තාත්තයි බුදියරේ නැත්තේ කියලා අයිය පවුල් පහක එක කාමරේ නේ නෝ බෝ වෙන්නද පුළුවන්ද ලොකු වර්ජනක ගලව නැහැනේ ඉතින් මේ ලේබල් එක ගලවන්න ඕනේ මෙරට සිංහල දෙමළ මුස්ලිම් කියන ලේබල් එක ගලවන්න ඕනේ ගලව සියලු දෙනා ශ්‍රීලාංකික කරන්න ඕනේ සියලු දෙනාටම ඉඩමක අයිතිය දෙන්න ඕනේ දුන්නාම අපි ඔක්කොම ශ්‍රීලාංකික හතර එක පස්සේ විසඳනවා ඒකට එන්න දෙන්නේ නැහැ ඒකට ඒකට එන්නද හරියමාරු වෙන්න මට නම් අපිට ඉක්මනට මැරුණොත් අධේරම මැරුණොත් ආයි ආයි ඉක්මනට ඉපදුනොත් අපිට මොළින්ද මේක අපිට යන්න පුළුවන් දෙයක් ඒ ඒ මතකයක් තියුණොත් එහෙම